දබලාබයක් ලැබෙන යමක් වේනම් අයෝජනය කළියයුතු ඒසා ඒ වන්නේ අධ්‍යාපනය සඳහකරන අයෝජනය බව යළියලිත් මතක් කරමින් අධ්‍යාපනය තින වටිනාකම අඳන්න නෝබ වෙනුවෙන් අපිගේන විශේෂංගයක් මේ විදිහට. හිතවතුනි දැන් අපි ඉන්න මේ සමාජයේ අධ්‍යාපන වරම් ලබාගෙන ඒ අධ්‍යාපනයේ නියලෙන්ඩ විශෂේත්‍ර රශියයක් තින ඕනෑ තරම් තියෙන. ඒක අධ්‍යාපනයේද තෝරාගනීම යෙනවා තර හට ආමත් සමහරලාට ජීවිතය ආවසසාන හුස්ම හැලනතෙක් අපිට ඉගෙනගන්න දේවල් මොන තරම් තියනවාද. ඒ වගේ අපේ දරුදැරියන්ට අප අනාගතය බාරගන්නඉන්න පසුපෙලට ඉගෙනගන්න තැන් හදාරන්න විෂයන් මොන තරම් තියෙනවද. හැබැයි බොහෝම විචක්ෂණ ශීලීව විමසිලිමත්ව ොඳමතෑනක් හොඳම විශෂේත්‍රයක් හොඳම පාටමමාලාවක් තෝරා ගැනීම වගකීමතයෙන වැඩිහිටිය ඔබේ ඇතේ. ඒ තෝරාදීම සඳහා දරුණුත් එකතුකරගෙන උන්න එක කතාබහ කරලා ඒ වටිනාම තෝරා ගැනීම ඔබට කළ හැකි බව මතක් කරමින් අපිියඳ කතා කරන්න බලාපොරොත්තුවන්නේ ශිලංකාක ස් ථක්ෂණ අධ්‍යයන ආයතන පලව ොද තන කර කලන තු බ මක් ලප පෙළගැස් ම පි ඔබ හඳදන්වා ද මොද කරෙන්නේ ොගේ පට ම දතින ඒ මේ ආයතනය අපි මතරම් මගගේන්නේ කීරතිමත් අයතනයක් බෞට හැරිලතියි මේ යනදී කරුණු ගඩක් අදවසේ අපි කතාබා කරන්න බලාපොරොත්තුවනො. ආචාර කේ එල් ජාරත්තන මත්තනයක් අධ්‍යක්ෂ ජනරාතුම අපත් සමග සබන්ධයිබන් ක න බජ අයි. රේ කතව ගොඩක් මංහිතන්නේ විනාා තාවක් බවට හරවගන්න නම් අපි මේ අහලා තියෙන ශ්‍රී ලංක උ ස් ථක්ෂණ අත්්‍යන යතනය කියන්නේ කවරාකාර ආයතනයක්ද කුමක් අරමුණු කරගෙන ඉදිරිට නනායතනක්ද කෙ දන ගත් හොඳයි කෙතු. මුලිින්ම මේක ඉතිහාසය ගත්තොත් මෙම ආයතනය ගස් නමසේ අනූපහ වගේ ඈත්තට ගිය තැනකති තමයි මේක බිහිවෙන්නේ. ඇත්තට මේක අරමුණ වෙන්නේ එවෙලේ ඒ වක්වානයේදී, දැනටමත් තියෙන ප්‍රශ්නයක්ත් තමයි විශ්ව විද්‍යාල වලට උසස් පෙල සමත් වෙලා විශිද්්‍යාල ප්‍රවේශය ලබන්න පුළන් විශාල ලමයි ප්‍රමාණයක් අපේ රට ඉන්නවා නමුත් ජාතික විශවිද්්‍යාල පදධතිය ගත්තොත් අපි දන්නවා ජාති විශද්‍යාල පද්ධතියට ගන්න පුලන් ළමයි ප්‍රමාණය සීමිතයි ඊට පස්සේ මේක එක්ධාක්තමස අනු පහයේ පනතක් මගින් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා එනකොට ඇත්තටම මේකේ අරමුණ විදියට තිබිලා තියෙන්නේ විශ්වවිද්‍යාලය වරම් නොලබන ළමයින්ට. ඊට අඩු උසස් ස්තාක්ෂණ ඩිපලෝම සාතිකය මේක කියන හය නැශනල් ඩිපලෝම එකක් ලබා දෙන්නේ කොහොමද කියන එක තමයි මේ ශලියට් ආයතනය මූලි කර්මුණ වෙලාතියනෙ බිහිවෙනකොට. ඒක්කම ඒවෙලා විදි ඒකම බලලති නොව මේ තාක්ෂණ විශයධාරාවත් තුළින් කොහොමද දැ මේ පාට මාලා. පාට මල්ලා හදලා කොහොමද ඉන්ඩස්ට්‍ර එකේ කියන්නේ එලිය තියෙන ගොෘත්තිය සුදුසකම් තියන පිරිසක්කිදියටට මේ ගොල්ලොග ඉල්ලා මේවට අනයුත්ත කරන්නේ කොහොමද කියන එක තමයි උසස් තාක්ෂණ අධ්‍ය නායතනය මෝලික අර්ුණයිලා තින ඇත්තටම ඒ අර්ුණින් තමයි ප්‍රධාන වශයෙන්. ටමාලා කීපයක් පටමල හයකින් මේ මේ ආයතනය බිහිවෙලාතියෙන. ද මට ඒ උත්තරත් එක්කම ප්‍රශ්නයක් මතුවෙනවා ආදක්ෂනලතුමනි මේ ප රැකියාවලද පලේතියන හරි තීරනාාත්මක බව ගැන කතා කරනවා. එලියට ගියාම පොහොමද රැකියාවක් කොයා ගන්න සමරවෙලාට අපි කරන්න පාටමලාව නැත්තන් අපි නියලනේ අපි ගන්නා උපාදයට අදාලම රැක අත්තක් රට ඇතල ැතිවෙන්න පුළ තර මෙතන ොඩි ගැපක්තිවන ප්‍රශ්ණ තියනවා මේ ප්‍රශ්නී සිදු නොවෙන්න ඔබේ ආතන ව බලා ගන්න වාද හෙමනගේ කෝ ම සිද්වෙ. ඇත්තටම මෙහෙමයි දැන් මමන් ආර්තනය ශසිල්ලඟ උස්ථාක්ෂනධ්‍යන අයතනය මේ දක්කා එවැනි විශා වශසින් එවැනි ගැටුලුවක් ඇතිවවෙලාන්න මොකද මෙම පාටමාලා සියල් අර්මූල්වාම් මුලදී කිව්වාගේ මේකේ අරමුණ රැකයා වෙළඳ පොල ඉම්පලෝයිමට් පජුනට එකක තියෙන පාටමාලාවලට තමයි අපි මේක ඇත්තර මූලිකව සකස් කල්ල තියන්නේ එතෝට ඊට පස්ස මේ ක්‍රමක්්‍රමයෙන් ඉදිරියට එනකොට දැන් මේ වෙනකොට මේක පාට මාලා දාසයක් දක්කා මේක වැඩි වෙලා තියෙනවා ඒ හැම පාට මාලාකම අපි ගත්තම රැකයා වෙරඳපොල ඉලක්ක කරගෙන තමයි අප මේ හැම පාටමලාාවක්න හදල තියන්නේ. එතෝට අප හැම පාට මාලාම ගත්තම දැනට මේකින් එළියට ගිය ශිෂ ශිෂ්‍යාව ගත්තොත් විශාල පිරිසක්. ම ඉතරදල සිය හැත්තපාගසුව කිතර පිරිසක් රැකයා වෙරඳපොලේ රැකෑවල නිින්ත වෙලා ඉන්නවා ඒකන්ද අපිට ඇත්තටම අප ආයතනයේ එහම ප්‍රශ්නයක් දැනටනන් ලොකුවටම උද්ගත වෙලා නෑ. දැ ඔබ කියනම් පාටමාලා දාසයක් අන්තර්ගතයි කියලා. එකට පාටමාලා දාසය මොනවද. කොහොමද මේ දසේ බෙදලා තියෙන්නේ අපි දැනගන්න කෑම තියගෙන ොකද අදදවසේ අම් කෙනනක් තාත්ත කෙනෙක් තමන්ගේ දරුවාව මේ වගේ දෙකර අනයුක්ත කරන බලාපොරොත්තුවයෙන් මේ කතාවහගෙනවාන මෙ මේ පටමාලාාව හොදයි කියල ොිය අදහක් ගන්න පුොළම් දරුවක්ුණත් අදපය නර්මටවනන් පොටිය අදහක් ගන්නහින්න අපි වෙන්වෙන් වශෙන් මේ පටමමාලා දස හඳුන්. ඕ මම පෙන්න්නන්නන් මේ තෙරේ වැටයි අපේ ඇත්තර ද මේක තියනවම් ප්‍රධාන වශයම මූලික වශයෙන්ම පටන්ගන්නකොට තිබ්බ අරමුණ මොකද කියන පලවෙනි ස්ලයිඩ් එකෙන් ඊට පස්සේ ඊළඟ ස්ලයි් එක මට පෙන්ඩන්න පුළුවන් ඔද මේ පනවා මේකේ ලංකාවේ ද්‍රිෂ්ත්‍රික්ක දාහතක විහිදිච්ච අපේ ආයතන තියනව දහනම ඒ දහනමේම ඔය මේ පාටමාලා විශාල සංඛ්‍යාවක් අපි පාත්තාගෙන යනවා ඒලම ේන්දුරගෙන බෝධයවල් වෙන්න ඕ කොළම ඇත්තරම අප ආයතන දෙකත්තියනවා එක මටක්ුලිය අප ඉන්ජුනේරු පාටමල්ලා සම්පූර්ණයෙන් අපි දුවන්න එතන තව අපේ තියෙනවා දෙහිවල ආයතනයක් එතන ඊ අමතරව අනිත් සියල්ලම මේ කොළඹින් පිට දිස්්‍රක්ක දාහතක් දක්වා විහිධන විදිහයට තමයි අපේ ආයතන තියෙන්නේ දැ ඊළඟ ස්ලයි් එකට ගියොත් ම ඊළඟ ඔකේ මෙන්න මේක තියනෝ තින් අප පාටමල්ලා දාසය. ද මේ පාටමලා දාසේී බලන්න පුළුවන් ඉංජිනේරු අංශයට අනුබද්ධ පාටමාලා තියනව පහක්. සිවිල් ඉන්ජිනේරු මෙකනිකල් ඉංජිනේරු ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු කියලා ඒ දශ පාටමල්ලා පහත්වයෙනවා තව මේකේ අපිට තියෙනව ගණකාදිකරණය කවන්ටන්සි කියලා පාටමාලාවක් තව තියනවා කල්මනා කරන්නේේ මැනෙජ් බන්් ඒ වගේම තොරතුොරු තාක්ෂණය ඒ වගේ ටක්න් හස්පිටල් මනේජ්බඩ් කියලා ඒ අදී වශයෙන්ක් පාටමාල්ලා අපේ දාසයක් තියෙනවා ඊට අමතර මේකේ පාටමල් හැම එකක්ම වැැලුවම ඔබට පේනෝ ඇති මේ හැම පාටමමාලාක්ම අවරුදු දෙකාමාර තුන නාමාර සමාර පාටමමාලා තියන වරුදු හතරද සම විශ ාධයක්ල බාගන්නන කාලයනවා ඕ විශ්වවිද්‍යාල පාදිී මට්ටමටම ඇත්තර මේ පාටමාලා විශ්ෂ නිර්දේශ අපේ ආචාර්මණ්ඩලේ අවුරුදු තුනකට හතරක සරයක් මේ පාටමාලාවල අපි රිවශ් කල්ල තියෙනවා ඒ ඒවා තුළින් අපි ඇත්තරම විශ්වවිද්‍යාල මට්ටමටම ඇත්තරම දැන් ගෙනල්ල තියනෙනවා මෙකමට පෙන්න්න පුල ඊල යි්ෙක ගියොත්තේ මේක තියනවා මේ පාටමල්ලා හැම එකකම පාටමලා ගාසම අපි ඒ කාලසීමත් එක්ක අප යොදාගත ඒ පටමලාල තිනවා නම් ්‍රෙඩටස් කියලා ඒ නම්බරෝ ක්‍රඩිස් ගන බැලුවම තියවා විශ්ව විද්‍යාල මට්ටමට හැම පාටමාලාම ඒ නම් ක්‍රෙඩිටස් ගාන විලා යෙනවා ඒන්නේ කාලවකවා නුව සහ නම්බ ්‍රෙඩිස් කියන එකම ත්තුත් මේ හැම පාටමාලාවක්ම මේ විශ්විද්‍යාල මට්ටම ඇවිල තියවා කියෙනෙක මටි හැදිලෝ කියන්නපුළ. පට මාලා දසයක් තියනවා මේ පාටමාලාදසය බොහෝම ලස්සනට බොහොම සැලසුම් සහගතව විෂිෂ්ට විදිහයට දරුවන්ට ලබාදීම අරමුණ තම යතනය සතුූ තියෙන්නේ මේ අරමුණු සාක්ෂාත් කරගන්න දැ. ඒ එක්තර පාට ලාාවක් ගන කත කරම යම් එක පාටමලාවක් මේ පාට මාලාාව ්‍රවශ්‍ය ය ශෂේ කරුටික යන අවුදු හතරක් නම් තු හමාරක්න මවරුද දෙදක්නම් ඒ කාල ඇතුළල දරුවක් ඉගනගතයතු යම් විෂය කරනු කාණ්ඩයක් තියෙනවා. මේක තීරණය කරන්නේ කවද සහ විවිධ විෂයන් වලට මේ කරනු එකතු කරන්න ඔබත් සසාමගත්ව ැගෙන කණ්ඩායම් ගැනත් කතාකරතු දැක ෙන ත් ද කිවගේ හැම පාට මාලාාවක් මුදවා. අප අවුරුදදු තුනකට හතරකට සැරයක්. මේ පාටමාලා ඇත්තටම බලනවා මේ වැයි තියෙන ඒැන නවීන තාක්ෂණයක් එක්ත. මොනවද මේවැ වෙන්න ඕනු වෙනස්කම් කියලා. එතනද අපි හැම පාටමාලාකම අවුත් තුනකට හතරකට සැරයක් අපේ ආචාර් මණ්ඩලේ මේ දේෂ්ටයෝ කීප දෙනෙක් සහ විශ්වී ජාලමන්ටමයි. අපි මේ පිළිබඳ මේ අංශ පිළිබඳ හස්සල දැනීමත් තියෙන අය අප කිය එකට රෙක්ස්පර්ට ිියෙන් කියල එක්ස්පට්ල කන්සල්ට උපදේශකයෙක් දිියට අපි ඒවාගේ අයගේ සේවය අරගෙන මෙම පාටපාල අපි අවරු තුනහත් තුනකට හතකර සැර ඇත්තටම අපි උසස් කරමින් තමයි මේ පාටමල්ලා මේ තරන් දුරකර ගෙන තියෙන ඒකන්ද අනිවාර්ම මේ හැම පාට මාලාක්ම දැනට තියෙන පට මල්ලා උසස්තත්වය තියෙනවා කියන එක මට පිළිගන්න පුළුව ල ද්‍ර කරෙන තමයි බෝදවල් සිදධ වන්නේ. රකයා අවස්ථා ජනනයවෙන්නේ සවර්ධන කටයුතු විශාල වශයෙන් සිද්ධවෙන්නේ තනින් හටගේ හම ජනප්‍රිය පාසල් කියෙන කාඩ මේ සියල්ලම මේ කොළම කේද්‍රරගෙන සිදුවන දේවල් හැබැයි ඔබේ ආතනය විමද්ධ ගත කල තින අතන රාශ්‍යක්තියන ලකාපුරාම දිස්ත්‍රික ගණනාවක මේකදැ එලනම් බලදධද අපට හරි සාධනය දෙයක් හරි වටින දෙයක් හැබැයි මේ වටන දෙෙන් ප්‍රෝජන ගන්නවාද මේ වෙනකොට පිටපලාාතළ දරුවෝ මේක සබදධ වෙනවද ඒ අයි. නට ල නු ට තු කරනද කුම දත්. ඇත්තටම මෙම මේක මේ විහ්ව අනුව ඇත්තටම ද විශ්වවිද්‍යාලවලට තේරුණාට පස්සේ ඉතනින් එහාට එන ලමයි දමයි ඇත්තටම මේ සෙට්කෝ එකෙන් අප ආජනට තින්න. ඒ ම කියම හ මොකද යන සුදුුකම්ගෙලා දන සබන්ධ වන්න. ඇත්ත සුදුසකම විශ්ව විද්‍යාලකට එන්න තිරෙන ෝලික සුදුසකම්ම ම අප ආයත ටත් එන්න තිය. ඒ සුදුසමගයි. හැබැයි අපි දන්නවා විශ්වවිද්‍යාල සුසිකම් ලබාන සේවිත පිරිසත්. ඊට පස්සේ විශාල පිරිසක්. උසස් පෙල හොඳින් සමත්වෙන විශ්වවිද්්‍යාට ඇතුළ එන්න බැරුව ඉන්නවා. උදාහරණකට දැන් අපිගත්තව වානි ජාංශය. අපි දන්නවා අවුරුද්දකට ඒ ඒ තුනේසාමාර්්‍යගන්න පිරි සමාලට හත්වට දක් ඉන්නවා නොව දි දන්න ජාති විශවවිද්‍යාල පද්තියට මේ හත්තට දාම ලබාගන්න බෑ. එතකොට එ. ගිය පිරිසට අමතරව. ඊළඟ පිරිස එන්නේ අපේ මේ උසස් තාක්ෂණ අධ්‍යෙන අයතනයට. දෙවිජයට බැලුවම ඇත්තටම විශ්ව විද්‍යාලවලට සුදුසකම් ලබන දරමටම සුදුකම් තියෙන විශාල පිරිසක් මේ ආයතරනට එනවා මම දන්න තරමින් සමාර අංශවල ජාතික විශ්වවිද්‍යාල තියෙන පුරප්පාඩු හින්දා මදිකම හින්දා එහෙම යන්න බැරිවනාම ඒගොල්ලෝ ළඟට විශවිද්්‍යාලින් න්න යන්න පුුවන් ඊළඟ තියෙන අවස්ථාව අතරල අපේ විශ්ිද්‍යාලයට එෙනවා අපේ පාටමාලාව කරලා ඊට පස්සේ උපාධියයක් දක්කා යන්න පුළුවන් ක්‍රමයක් තියෙන හිදා ඒගොල්ල ඒ අවස්ථාව විශවිද්්‍යාලයට යන්නේ නැතුව අපේ ආතරයටට එෙනවස්ථාව තියෙනවා. හැබැයිතිං ආයතනයට අයිුම්පත් එ වන හැමෝටම ඉඩන්න බැරු ඇති. එනිසා ඒතෝරාගැින්ම යම්ක්‍රමවේදයක් තියෙනා. ඒක මේ මෙහමයිද අපි ඇත්තරම හම වරුද්ද අපිට දලවශයෙන් අයදුම්පත් වර්ෂයකට තිස්දක් විතරෙනවා. දැනට අපි අපේ ගත්තොත් සංක්‍යලේකන ගත්තොත් පෞුගේ අවුරුදු තුන විතරකාගේ කාලෙකදී අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහදා දොළොස්දාක් වගේ අතරකාලයක් අපිට මේකට අඇතුල් කරගන්න පුළුවන් වෙලලා හැබැ ඉට කලින් ඊට වැඩිය ගොඩා කඩු සංකාවත්තමයි අප අරන්තියෙන්නේ දැන් අපි දස් දොස් දක් වගේ අතර කාලයක් පවුග අවරත්තුනේදී ලබාගන්න පුළුවන් හින්දා. මේ වෙනකොට අපේ ආයතන කීපයකටට ලැබිච්ච ගොඩ නැගිලි ගොඩ නැගිලි කීපයක් පිටලුති ලැබි තියනවා ඒ වැඩ කටයුතු ඉවරලා තිනවා ඒකහිද අපිහිතනවා මේ ඉදිරි ඊළඟට එන වර්ශයේදී. අපිට මේ ළමයි ලබාගන්න සං්‍යාව දාතුන් දහත් පාලොස් දාත් හතර වගේ ගානකට අපිට වැඩි කරන්න පුළුවන් කියන එක අප විශාසයක් තියෙනවා දැන් මේ වෙනකොට මේ අධ්‍යනය වර්ෂයට අදාලව සිසුන් බඳවාගෙන ඉවරද ඊළඟ වර්ශයට බඳවාගෙන මේ වෙනකර ත්වයක හොමද ඇත්තනවා ද මේ වෙනකට අපි ඊළඟ වර්ෂයේ සඳහා ඇදුම්පත් කැඳවල තියෙනවා අපි ඒක පපුත්පත් දැන්වීම පළ කල්ල තියෙනවා ඊට අමතරෝ අප සමාජ මාධ්‍ය විශාල අනිත් රූපානිි මාධ්‍ය වලින් අපි දැනුවත් කල්ලා තියෙනවා මේ දවස්සල් අපේ ශ්‍රී ලංකා උසස්ථාක්ෂණ අධ්‍යන අයතිනයට ඊළ ගවෞද්ද සඳහා බදවා ගැනීම් කරනවා කියලා ම දන්න තරමින් ලබන මාසෝ ඔක්ටොම්බර් මාසේ හය වෙන්දා වෙනකං ඒ බදවා ගැනම් කරන්න අපි ඉදැනට ලෑස්ටි කල තියෙනවා. ෝබ මාසි යවැනිද තවමත් කල් වෙේලා තියෙනවා. දැ හොඳින් මූසස් පෙළ සමත්වෙච් දරුවෙක් ගෙදී නා හැබැයි විශ් විද්‍යාල වරම් අහිම වුණන ලකුණකින් දෙහකින් ලුණු හිපේකින් දැන් ඔබහිනවා

හගේ හෝයගේ ජීවිතයට ලස්ස නාලෝකයක්ගේ නල්ලා ජීවිතේම ඒ යාලෝකෙන් පුරුවන්න තින් මේ වගේ අධ්‍යාපන අයතනයක් එ සම්බන්ධ වෙලා දරුවට ඉගෙන ගන්න පටමමාලා දහශයක්ම තියෙන බව දැන්ගබ දන්නවා මම කැමති දැනගන්න වයස්කකාණ්යක් තියන් දෝනන මේකට නැතම් ප්‍රශ්යයක්න පටො තිතන ැල්ලා ඉගනගතර හොඳයි කියලා දැම්මගේ තන මගේ වස පවවෙල හොමද වයස්කාන්ඩ වඩ මේක මෙහෙ මයිදන් අපි සාමාන්‍යෙන් අවුරුද්කදී බඳවාගැනීමේදී මේක වයිස සීමමාත්තියන අවයිස සිතුනට අඩුවෙන් ඕනි කියලා. ඇත්තටම ඒ වයිස සීමමාත්‍යික බැලවාම උසස් පෙල අන්තිමටම අවුරුදු තුනක විතර ගත්තොත් අපිට ඒ අවුරදු තුනක් ඇතුළත ඉන්න අයට මේකට අවස්ථාව ලබාදන පුළුවමක දවෞරදු විසිතුන කියන අපිසාමාන්‍යින් හිතුව තවරුදු දහටේ දිහරි දහනමීදිහරි පලයනි පාර. උසස්පෙල්ට ගවාඩිිය වුණොත්. ට පස දෙව නිසා තුන්ග නිවතාව උනත් වාඩි වන්න පුළුවන්. ඒ විර ගත්ව තවෞරද විසි තුුණක් කියයන මංගිතන්නේ අවස්ථාව උපරිම තුනකඩිතර වගේ යන්න පුළුවන්. එත ඒගැන් අපි ඒම ගන්නකොට අන්තිමටම උසස් පෙල කරපු තුංගොල්ලකට මේක අවස්ථාව ලබාදේරවා. අයිදුපත් බාරගන්න අවසාන දිනය ඔක්තෝබර් මාසේ හයවෙනිද. ඊට කලින් අදුම්පති යොම කරන්නේ මාර්ග ගත ක්‍රමේට අනුවද ඔන්ලයින් විතරද වැඩ කරන්නපුුව. ඕ ප්‍රථම් වතාවට අප මේ පාර මේක ඔන්ලයින් ක්‍රමට අප අත්හදා වැැලීමක් කරලා පස්සේ ක සාර්ථක වෙච්චින්ද. මේක අපි ඔන්ලයින් ක්‍රමේට කරන්න ගත්තා මොකද ඒ ක්‍රමය මගින් අපිට අපේ ප්‍රධාන කාරර්යාල්ලය හරහා මේක විධමත්ම අපිට කරන්න පුළුවන් කියලා තියෙන විශ්වාසීන්ද. අපි මේ ගමන අපි මේක ඔන්ලයින් කරන්න හත් උත්සා කරනවා. එග ස් ථක්ෂණ අධ්‍යයන ආයතනය කියන්නේ කර්දි මතායතනයක් තමන් කේර්දතිය නොසසාගෙන අවරුදු ගනාක්තිෙසේ මදිරිට යතනයක් ඉතින්ම මේ ආයතනය උසස් ජාතික ඩිපලුම පාටමාලා වන්නේ හදාරන්න ඉඩ සලස්වන දරුවට තර දැං අවුරුදු හත්තරක් වන්න සහර පාටමාලක් තියනෙනවා ඇයි බැරි දායතනයට උපාධයක් දක්වා මේක දීර්ග කරඩ මේ ගෙනියන්ට. ඇත්තටම දැන් ඒ සංකල්පය පෞ්ගිය අවුරුද්ධක ඉතර වගේ කාලසීමක් ගැතුලතුය ඔය සංකල්පය ඉදිට ඇවිී ලතියෙන ඇත්තටම ඇත්තටම මෙම ආර්තනයේ අධදක්ෂ ජෙන්රාලිජයට ම පත්වෙෙන්නේ මේ අවරුද්ධය පෙර අරිමාසේ. මම මේකට පත්තච්ච ගාම්ම මට එවකට සිටපු උස සධ්‍යාපට ඇමත්තුම ගරු බන්දල ගුණවර්ධන ඇමැතුවා මට උපදෙස්තුන්නා මේක ඉදිරියේදී හැකික්මනින් විශ්වවිදාලයක්. තත්ත්යකට උසස් කරන්න අවශ්‍ය කරන්න සියලොම දේවල් කරන්න කෙටිකාලයකදී. පුළුවන් තරන් ඉක්මනින් කරන්න ඇස්තින්න ඉ ඒකට අනුව අපි මේකේ දෙනට මේක තියෙන ඇත්තරට මං අර මුලද කිව්වාගේ මේ ඉක්දස් නමසය අනූපාහයේ මේක හදබ පනතත්ව න පාර්ලිමිතු පනතාක් මේ පාර්ිමේචි පනතය තියෙෙන මේ උසස් සාක්ෂණ ඩිප්ලෝමා පමණයි දෙන්න පුළන් කියලා එතකට අපි ඇත්තටම මුලින්ම උපාදයක්ත් දක්වා යනවානන් ඒ පනත වෙනස් කරන්න ඕනේ. ඇත්තරම මම සන්තෝසයි කිය අපි මේ වෙනකොට ඒ පනත සම්පූර්යෙන්ම වෙනස් කල්ලා ඒකට අවශ්‍ය කරන්න සම්පූර්ණ ලියකිලි ලෑස්ටි කල්ල තියෙනවා ඇතරම දෙැනට ඒක නීතිමය වශයෙන් ඒක වළංගුතාවේ බල්ලා පාර්ලිමේන්තුුවට පනතක් විදිලි ඉදිරිපත් කරන්න විතරයි තියෙන්නේ ඒත් අත්තටම අපි පනත සංශෝධන කල්ලා තියෙනවා. ඊට පසේ ඒ අතර තුරේදී න් තවකාරණැක් කියන්න ඕනිද මේ ව දාල ත්කට යනකොට මේකේ තියන පහසුකම් බහමික යටතල පාසුකම් සහ මේ වැඩ කරන විශාල පිරිසක්කින්වා අපි ඒකට කියනවා හමොන්ට රිසෝස්සය කියලා මානව සම්පට ඒ දෙකම මංහිතන්නේ අපි දියුණු කරන්න වවශයයි.මමුකද විශ් විද්‍යාලකට යනවා කියන එකටද මේ පාටමාලා උසස් තත්ත්ේ පවත්තාගෙන යන්න ඕනේ තකොට අපි ඒ දෙකම කරගන්න යම්කිසි කාලසිීමාවක් අපිට අවශ්‍ය වෙනවා. මම හිතන්නේ මම ඒ සම්බන්ධෝ ඉදිරියේ දී ගන්න ඕන පියවර රාශයක්ම අරගෙන මේ වෙනකොට අමා්‍යශ මට්ටපින් මම ඒ කරන්න ඕන දේවල් එක විශ්‍රද්‍යාල මට්ට ගෙනියන්න. මොනවද ඒ පැත්තෙන් කැෙනෙන් ඕන දේවල් කියනයක පිරිබණ සම්පූර්ණ අවධානී යොමු කරලා මම ඔන්ට ඒකට අවශ්‍ය කරන මේ. ද අසාන පශ්නය දැන් ඔබ කියනවාගේ අද්‍යේන අනද්‍යන කාරමන්ඩල අවශ්‍යයයින මේ අධ්‍යන කාර මණඩල ගෙන වැඩ බර ැබීමක් කරම කොපි ඔබට සෑහමකට පත්තන්න පුළුවන් සතුරු වෙන්න පුුවන් පිරික්මක සබන්ධයිද ඇත්තරම පිරි පිරිස්ස වශෙන් ගත්තොත් මට කිරිසත්ම සම්ම සන්තෝස වෙන්න බෑ මොකද මේ වෙනකොට මේ ආයතන ළමයි තිස්දාකට එ ස්දාාහත් මඟ තිස්තුන්දාහ කතරවගේ පිරිසක් කින්නවා? නමුත් අපේ අධ්‍යන කාර මණ්ඩලේ ඉන්නේ කාරමවල ඔච්චර ලමයි ප්‍රමාණිකට අධ්‍යන කාරමන්ලෙඉන්නේ දෙසීය හැට ගාන. එනිසා ඒ පුර්පාඩුත් සම්පූර්ණ කරගෙන දැඟ ඔබ කතා කරන්න මෙහෙවර දැක්ම සාක්ෂාත් කරගන්න. ේ අයතනයට හැකවල බේවා කෙල ප්‍රාර්ථතා කරනවා සහපි ආරාධනා කරනෝ බේ දුවට පුතාට හොඳ තැනක් දැන් ඔන් අප මේ කතා බහින් මතු වන. එත හොදයි පාටමල් හොඳයි කෙ හිතන න බ පුුවන් ුගේ ජීවිතද වෙනස් මගත් මේ හරයකතු කරන්න. බෙවිම සූතිවන්තව වෙන ශ්‍රලංකා උසස්ථක්ෂණ අධ්‍යන අයතනයක් දේශ ජනරල් ආචාර්කෙ එල් ජයරත්ත මහතාට අප අලි දසක වන ගහැම හයිප. අය.